චන්ඩිය වගේ ආවට මට නම් හරි බයයි මාලින්ද. යාන්තමට හරි අඳුනන කවුරුත් දැක්කොත් ඉඳලා ඉවරයි. ඊට වැඩි හොඳයි වහ බොන එක. ඕ ඉතින් වහ බිව්වට පස්සේ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවනේ. බය නැතු ඉන්න බබා. පස්මහා බැලුම් බලලා රැවුලයි කැඳයි ෂේප් කරගෙන ආදරේ කරන්න බෑ. මම අරුණිගේ අත අල්ලගෙන වීදුරෙන් එහා පැත්ත බැලුවා. අමිලා බින්දු හැම එකාගෙම ලෝන් දාගත්ත හින්දා ඉන්ටර්සිටි ට්‍රේන් එකේ එන්න පුළුවන් වුණා. අරුණිත් සල්ලි ටිකක් ගෙනත් තිබුණා. අපි උදෙන්ම කොළඹින් පිටත් වුණේ එක හොඳයි. නැත්නම් ආපහු යනකොට තමයි ලෙඩේ. මොකද ලංකාවේ බස් කෝච්චි ගැන විශ්වාසයක් තියාගෙන ලව් කරන්න බෑනේ. මාලින්ද, ඇයි හැමදාමත් මේක අක්කාටවත් අපේ ගෙවල් වලටත් හොරින් කරන්න බෑනේ? කවදාරි දවසක අහු වෙනවා. එදාට වාගේ අක්කට දුක හිතේ. මම හොඳම යාළුව වෙලත් එහෙම කරපු එක ගැන. සමහර වෙලාවට යා මායික කතා කරන්නේ නැතුව තරහ වෙන්නත් ඉඩ තියෙනවා. ඒ විතරක් නෙමෙයි මාලින්ද, අක්කට ඉන්නේ තුවා විතරයි. මට ඒක නොතේරෙනවා නෙමෙයි. එහෙත් මට මගේ දිව හදාගන්න බෑ. අක්කට කතා කරන්න. කොච්චර කටගහගෙන ගියත් මම කොහොමද අරුණි මේ වගේ දෙයක් අක්කට කියන්නේ? ඒ කොච්චර අමාරුනත් අපි අක්කට කියමු මාලින්ද. නැත්නම් මොන හරි ප්‍රශ්නයක් ආවත් අපි දෙන්නට කියන්න කෙනෙකුත් නෑනේ. මම කියන්නද, අපි දෙන්නම ගිහින් අක්කට කතා කරලා මේ ගැන කියමු. එතකොට හරිනේ. නෑ නෑ, ඔය පැහිච්ච ආච්චි ඉන්න. මම ගිහින් කියන්නම් තනියම. දැනගන්නවා මේම හිටියට මම නිකන් රොබින් හුඩ් වගේ නිර්භීත පොරක්. අක්ක ළඟට ගිහින් කතාව කියලා කැමැත්ත අරගෙන තමයි පස්ස බලන්නේ. ඇත්තට අරුණි එක කිවි ඇදලා ඇස් දෙකත් පුංචි කරලා. අපි දෙන්න දැන් ඉන්නේ අපේම ලෝකෙක. වෙලාවකට මට හිතෙනවා කෝච්චියේ වේගය වැඩිද කියලා. අපි දෙන්නගේ හිත්වලට වැඩියෙන් කෝච්චියට දිහා කිසිම දෙයකට යන්න බෑ. මම අරුණි දිහා බැලුවා. එයා කවුලෙන් එහා පැත්තේ ඈතින් පේන කඳු දිහා බලාගෙන ඉන්නවා. ඒ කඳු මුඳුන් උඩින් ගලාගෙන මීදුම බින්දු අරගෙන එන සුළඟ අපි දෙන්නව සීතල කරගෙන ඈතට යනවා. ඒ සුළඟ ඇතුලේ කොයිතරම් ආදරයක් හැංගිලා ඇද්ද? ඒ ආදරේ සුළඟත් එක්ක පාවෙලා යන්නේ නැතුව අපි දෙන්න ළඟම දෙවටි දෙවටි තියෙනවා නම් මම ආසයි. ඒත් අපි ආස කරන දේවල් ඒ විදිහටම ලබා දෙන්න තරම් මේ ලෝකේ ලස්සන නෑනේ. අරුණි, ඇයිවා කතා නැත්තේ? මට කතා කරගන්න වචන නෑ මාලින්ද. මම කවදාවත් හිතුවේ නෑ මේ තරම් ලස්සනයි කියලා. හිත ඉල්ලපු ආදරේ මට ලැබුණේ වාගෙන් විතරයි. අම්මලා තාත්තලා පවා ආදරේ නැතුව මගේ හිත තේරුම් ගන්නේ නැතුව ඉන්නකොට ඔයාගේ ආදරේ මට කොච්චර වටිනවද කියලා ඔයාටවත් තේරෙන්නේ නැතු ඇති මාලින්ද. මටත් ඊට වැඩි වෙනසක් නෑ අරුණි. මම අනන්තවත් කිල්ලන්ට විහිළු කරලා ඇති, ලං වෙලා ඇති. ඒත් හිත ආදරේ කළේ ඔයාට විතරයි. මට ඒක කියාගන්න බැරුව කොයිතරම් දුක්ඛින්දද? දැන් ඒව ඉවරයිනේ. මම හැමදාමත් ඔයා ළඟ ඉන්නවා. කිසිම දාක මාව තනි කරන්න එපා මාලින්ද. මාව මැරලෙයි. අපි දෙන්න ඉස්සරහා කොයිතරම් ප්‍රශ්න තියෙනවද? ඒවට උත්තර අපිම හොයාගමු. මට දැන් තේරෙනවා මාලින්ද, ආදරය කරද්දි මුළු ලෝකෙගෙනම හිතේද ඉන්න බෑ. ගොඩාක් දේවල් ඒ හින්ද කැප කරන්න වෙනවා. ඔයා මගේ ළඟ ඉන්නවා නම් මට ඕනෙම දුකක් දරා ගන්න පුළුවන්. අරුණිය මගේ උරහිසට ඔලුව ඔබා ගත්තා. මගේ හිතුවක්කාර ඇඟිලි තුඩු ලතාවකට වගේ එයාගේ හිසක සතරේ දිව්වා. මගේ ජීවිත කාලේ පුරාම හොයාපු ඒ නුණුසුම දැන් මගේ පපුවට දැනෙනවා. අරුණි අක්කගේ සුවඳත් මගේ හදවත ඇතුලේ පැතිරිලා ගියා. අපි දෙන්නගේ හදවත් ගැහින්නෙත් එකම වෙයකට. ඇස් පියාගෙන ඉන්න අරුණිගේ ලස්සන පන්විතෝ මොනවා කිව්වත් ඉස්කෝලේ යන කාලේ ආදරේ කවදාවත් අමතක කරන්න බෑ. හිත ආදරෙන් පිරෙන්නේ ජීවිතේ එකම එක වතාවක්, එකම එක්කෙනෙක් හින්දා විතරයි. ඒ ආදරේ හැංගුණත් හිත වෙනින් දෙයකට ලං වෙන්නේ නෑ. කුණුදුලේම හිත ඇතුලේ පුතින ලෙංගතුගම අයිති එකම එක කෙනාටයි. ඒ හිත බිඳුනොත් හිත ආදරයෙන් සතපපු කුළුඳුල් ආදරේ හිත ඇතුලේ හංගගෙන මම හැමදාමත් හඬනවා සත්තයි. අරුණ එකපාරටම ගැස්සිලා වගේ මගේ ඇඟිලි තුඩු මිරිකාගෙන මගේ ඇස්වලට බිගම් කළා. අපි දෙන්නගේම ඇස්වල කඳුළු. අපි දෙන්න මාලිගාව වැඳලා පේරාදෙණිය බස් එකක නැග්ගා. වැඩි දවල් වෙලා නැති හින්දා බස් එකේ සෙනගත් නැහැ. මට නම් හරි තිබායි. පේරාදෙණියට ගිය ගමන්ම මොන හරි බොන්න ඕනේ. මම කියන්නද මොනවද අපි බොන්නේ කියලා? හා, අලිගැට පේර. අලිගැට පේර බීම් බොන්න මම වගේම අරුණිත් හරිම ආසයි. දැන් තියෙන තිබය හැටියට අලිගැට පේර මතක් කරන කොටත් කටට ගෙල උනනවා. හිත සන්තෝෂෙන් පිරලා ඉඳද මන්දා බඩගින්න පේන තෙක් මානිකවත් නැහැ. ස්කෝලේ හිටියනම් මෙලහකට 3-4 පාරක් කැන්ටිමට රිංගලා. කොළඹ එක බලනකොට පේරාදෙණිය කොයිතරම් ලස්සනද. මම නම් කවදා හරි විභාගේ පාස් වුණොත් නම් එන්නේ පේරාදෙණිය කැම්පස් එකට. අනේ මන්දා, මම හරි ආසයි මේ පැත්තට.
හොඳට කට අරගෙන බලාගෙන ඉන්න. මේ ඇවිල්ල ඉන්න ලැබෙනකන්. ඔයා මෙහෙ ආවම කොළඹ මගේ තනියට ළඟ ඉන්නේ පොලිසියෙන්ද? ඉතින් අපි දෙන්නම නුවරඉමු. ලව්කරණේ උන්ට කෑම බීම නවාතැන් පාසුකම් සමග අතර සල්ලි දාණ්ඩුවෙන් දෙනවා කියලා කිව්වොත් එමු. නැත්නම් රස්සාවන් නැතුව නුවරඉනවට වැඩිය හොඳයි. බොස්නියාවට හරි සයිබීරියාවට හරි යන එක. ඒ දුක මෙච්චර දරුණු නෑ. හිනා වෙවි අත්තල්ලගෙන අපි පාක් එක පැත්තට පාර මාර වුණා. හැම දෙයකම තියෙන්නේ පුදුමාකාර සැහැල්ලුකමක්. දැන් නම් ගෙදර යන්න පරක් වෙනවා කියලා නිකමටවත් හිතෙන්නේ නෑ. අලිගෙට පේර දෙකයි. අපි දෙන්න පුංචි බංකුවක ඉඳගත්තා. ඔන්න මට මදි වුණොත් මම ඔයාගෙන් එකනොත් බොනවා. දෙන්නම් බලාගෙන ඉන්න. අරුණේ මූණ පැත්තකට ඇල කරලා හිනා වෙවි කිව්වා. මගේ උරේස්සට කාගෙද මන්ද අතක් වෙන්නේ එතකොටමයි. ගැස්සිලා වගේ මම පිටිපස්සට හැරුණා. ගිහාන්. අරුණේ මගේ අත මිරිකා ගත්තා. මොනවා වෙන්න යනවද මොනවා කරනවද කියලා මට හිතා ගන්නවත් බෑ. පේරාදෙනිය මිනිහගේ ගම. මොන දේ වුණත් අරුණේ ඉන්නින්ද ඉවසන්නත් වෙනවා. ඇයි උඹ බය වෙලා වගේ? ගියාන් එහෙම කියාගෙන මගේ ළඟට ආවා. නැහැ. අරුණේ මගේ අත තදින් මිරිකා ගත්තා. මම මාලින්දව හම්බ වෙන්න කියලාම හිටියේ. ඒත් මේ වගේ අහම්බෙ මොන ගැහි කියලා මම හිතුවේ නෑ. මම විභාගේ ඉවරුණ දවස්වලමයි නුවර ආවේ. ගම මෙහෙනේ. ගියාන් හිනාවෙවි කියාගෙන යනවා. මාව නිකන් කරකවල අතෑරියා වගේ. දැනට මාස ගානකට උඩදී අපි දෙන්න අම්බානකට ගහගත්තා. මට හොස්පිටල් එකේ නවතින්න උනින් මෝහින්ද. දැන් ඌට ගානක් නෑ වගේ කතා කරනවා. කමන්නෑ. එක ස්කෝල් එකෙක්නේ. මමත් කතා කරනවා. මට නම් පුදුමයි මෙහිදී මුණ ගැහුණු එක ගැන. ඉතින් ඔබ මොනවද පේරාදෙනිය කරන්නේ? මම කිසි දෙයක් දන්නේ නෑ වගේ කතා කළා. අරුණීත් පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා. අපේ අප්පච්චිට මෙහි ගෙස්ට් හවුස් දෙකක් තියෙනවා. දැන් මම තමයි එකක් බලාගන්නේ. ඉබාගේ උනත් මම හරියට කළේ නෑ. පිස්සු නටනරා හිටියා මිසක්. වැඩකට ගියාම තමයි ඒකේ පාඩුව තේරෙන්නේ. දැන් ඉතින් මොනවා කරන්නද? පහුගිය දේවල් හැම එකම අමතක කරලා දාන්න තියෙන්නේ. මම මුකුත්ම කිව්වේ නෑ. ගියන් වගේ එකෙක්ට මම මොකට ආවාදද දෙන්නේ? අංජලි මට පහුගිය දේවල් හැම එකම ගැනම කිව්වා. මම ඒව ගැන නොදැන හිටියා නෙමෙයි. මාලින්ද මටම තේරෙන්නේ නෑ මචං, ඇයි මම මේ තරම් එයාට ආදරේ කියලා. ඕනෙම ආදරයක් වැඩි වෙනවා මතුවෙන ඉරිසියාවක් ලුනේ. ඒ හින්දද මන්දා අංජලි වෙන කොල්ලෙක් එක්ක කතා කරද්දී වුණත් මට තරහාවේ. ඒ ආදරේ වැඩිකම හින්දම අංජලගේ හිතර දෙන දේවල් පවා මම කළා. මම නාවල පැත්තේ ගර්ල් කෙනෙක් එක්ක යාළු වෙලා හිටියේ නෑ. ඒ වුණාට ඒ වගේ බොරු කතාවක් හදලා අංජලිගේ යාළුවන්ට දැනගන්න ඇරියෙත් මම. දැන් මට මේ හැම දෙයක් ගැනම තේරෙනවා මචං. උඹටම ඒවා තේරුණා නම් හොඳයි. කොහොමටත් කවුරුත් තේරුම් කරලා දෙනවට වැඩිය හොඳයි අමාරුවෙන් හරි තමන්ගේ වැරෙත් තමන්ම හොයාගන්න එක. පහුවෙනදම මට අංජලි මුණ ගැහුණා. අංජලි මා එක්ක කතා කළේ නැහැ. ජීවිතේ පළවෙනි පාරට මම එයාට එදා ගැහුවා. ගියන් දිග හුස්මක් ගත්තා. අරුණවත් මමවත් එයාට බාධා කළේ නැහැ. ඊට පස්සේ මට ටිකින් ටික හැම දෙයක්ම තේරුණා. කොටින්ම මම අංජලිගෙන් සමාවත් ගත්තා. දැන් ඒවා ඉවරයි. ජනවාරි මුල සතිය අපි බඳිනවා. මොන දේවල් තිබුණත් උඹ එදාට එන්න ඕනේ. මම ඔළුව වෙනවා. ගියන් කියපු හැම දෙයක්ම මට හරි පුදුමයි. මිනිහට මේ තරම් ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද? ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක්. ඉතින් මාලින්ද නුවර ආපු එකේ යමු අපේ හෝටෙල් එකට. තාම දවල්ට කාලත් නැතුව ඇතිනි. කෑම කාලා ටිකක් ඉඳලා යමු. මම අරුණිගේ මූණ දිහා බැලුවා. තෑන්ක්ස් මචං. තරහ වෙන්න එපා. අද නම් බෑ. මොකද අපි දෙන්න ඉක්මනට ගෙදර යන්න හදන්නේ. වෙනින් දවසක එන්නම් ෂුවර් එකටම. එහෙමනම් මට කලින් දන්වල වරින්. අපි දෙන්න පාක් එකට ඇතුල් වෙන්න ගියහන් එක්ක ඉස්සරහට ඇවිදගෙන ආවා. එහෙමනම් ගියහන් අපි පොඩ්ඩක් වෙලා පාක් එකෙත් ඇවිදලා ආපහු කොළඹ යනවා. ආයේ දවසක හම්බ වෙමු. ගියහන් මගේ දිහා බැලුවා. මාලින්ද පොඩ්ඩක් මෙහාට එනවද? මිනිහා මට අතින් කතා කළා. මම අරුණිගේ අත අතෑරලා ගියහන් එක්ක පැත්තකට වුණා. අරුණි තාමත් ඉන්නේ තිගැස්සිලා වගේ. පහුගිය දවස්වල වුණ දේවල් වලට මට සමාවියම් මචං. ගියහන් එකපාරටම මගේ අද්දකින් අල්ලා ගත්තා. එයා පස්සේ තමයි මට උඹ ගැන කිව්වේ. මම තනිකරම වැරදි විදියටයි උඹ ගැන හිතාගෙන හිටියේ. සමාව ඉල්ලලා මම කරපු වැරදි මකා ගන්න හදනවා නෙමෙයි. ඒත් මම වෙන මොනවා කරන්නද මාලින්ද? දැන් ඒව අමතක කරමු. පහුගිය දේවල් ඉවරයි. බැඳලා ඉවර වෙලා උඹලා දෙන්නට හොඳින් ඉන්න පුළුවන්. අංජලි හොඳ කෙල්ලෙක් ගියන්. එයාව තේරුමක් නැතුව සැක කරන්න එපා. පව්. එයාට ඒ වගේ දේවල් දරා ගන්න බෑ. මම කරපු ගොන්ගම් හදන්න බෑ. දැන් ඉදලවත් හැදෙන්න බලන්න ඕනේ. උඹගේ යාළුව සෙට් එකටත් කියපන්. ඕන වෙලාවක ඕනෙ මුදව්වක් ඕන්නම් කියව කියන්න මාලින්ද. අපි දෙන්නට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි උඹ වෙනුවෙන් කරන්න. ගිහන්ට අතවන්නලා අපි දෙන්න පාක් එක ඇතුළට ආවා. මගේ හිත පුළුම් බෝලයක් වගේ සැහැල්ලු වුණා. අනේ මාලින්ද මට නම් බයයි. අරුණේ මගේ උරේසට හේත් වුණා. අපි දෙන්න පාක් එක ඇතුලේ ගොඩක් වෙලා හිටියා. දෙන්නටම තේරුන්නේ නෑ වෙලාව යනවා කියලා.
අන්තිමේදි නුවරින් බස් එකට නගින කොටත් පහපහ වෙලා මගේ පපුවත් ගැහෙනවා. ගියන් එක්කත් අපි දෙන්න කොයිතරම් වෙලා කතා කර කර හිටියද. ඒ මදියට බස් එකට නැගපු වෙලා ඉඳලා ධාරානිපාත වැස්සක් පටන් ගත්තා. ඒ හින්දා බස් එක වැඩි හයියෙන් යන්නෙත් නැහැ. බය වෙන්න එපා අරුණි. මම අම්මට කිව්වා රෑ වුණොත් බර්ත්ඩේ පාටි එක තියෙන ගෙදරේ මාව ගෙනත් ඇරලවයි කියලා. ඒත් බැරි වෙලාවත් අපේ අම්මා ඔයාලගේ ගෙදර ගියොත් ඔක්කොම ඉවරයි. අරුණි මගේ පපුවට ඔලුව බාගෙන ඇස් පියාගත්තා. අපි දෙන්නගෙම හිත බය ගැහෙනවා කියලා දෙන්නම දන්නවා. අපි පිටකොටෙන් බහින කොටත් වැස්ස අඩු වෙලා නැහැ. වෙලාව 8:00 පහ වෙලා. ලෝකෙ වටේ ඉන්න හැම දෙයියෙක්ම හිත ඇතුළට ආවා. අපි දෙන්න තෙමීගෙන දුවලා ඇවිත් මහරගම් බස් එකක එල්ලුණා. බස් එක ඇතුලේ අඳුරුන අය ඉඳීද? මගදී කවුරුත් නැගීද කියලා මට හිතුනේ නැහැ. මහරගමට එනකම් මම අරුණිගේ අත තදින් මිරිකගෙන හිටියා. බය වැඩිකමටද මන්දා දෙන්නටම දෙන්නා මූණට මූණ බලාගෙන හිටියා මිසක් වැඩිය කතා කළෙත් නැහැ. මාර්ගමින් බස් එක නවත්වද්දි ධාරණිපත වැස්ස එහෙමමයි. දැන් මොකද කරන්නේ මාලින්ද? තනියම ගෙදර ගියොත් අම්මා බන්නෝ විතරක් නෙමෙයි හැම දෙයක් ගැනම අවුස්සයි. ඊට පස්සේ අරුණගේ ඇස් දෙක අගිස්සේ කඳුළු බිඳු දෙකක් දඟ කරනවා. මම වැඩි හිතේ හිතේ හිටියේ නෑ. අරුණවත් එතෙන් ත්‍රිවිල් එකකට ගොඩ වුණා. අපි යමු අපේ ගෙදර. මම අක්කව ෂේප් කරන්නම්. ඊට පස්සේ යාවත් අරගෙන ඔයාලගේ ගෙදර යමු. අරුණි ඇස් ලොකෝ කරගෙන බලාගෙන හිටියා. බය වෙන්න එපා අරුණි. අම්මලාගෙන් බැනුම් අහලා ගුටි කනවට වැඩිය අපේ අක්කට කියන එක හොඳයිනේ. අපි දෙන්න හැම දෙයක්ම තප්පර ගානකට අමතක කරලා hina වුණා. අපේ අම්මටත් බොරු 1000ක් විතර කියලා අක්කවත් එදගෙන අපි ආපහු ආවා. අරුණලාගේ ගෙදරට. එනකන් අපි අක්කගේ ප්‍රශ්න වෙලා නතර වුණේ නැහැ. අරුණිටවත් මටවත් ඒවට උත්තර තිබුණේ නැහැ. අරුණිගේ අම්මටත් බොරු අතෑරලා ෂේප් කරගෙන ඉන්න හදනකොට අරුණි අපේ අක්කගේ අත මිරි කළා අල්ලා ගත්තා. ආපහු ගෙට එනකම් මම කලේ මූණ වහගෙන හිටපු එක විතරයි. එළියේ වහිනවට වැඩිය හයියෙන් මගේ පපුව හොහෝ ගානවා. මට ඉඩ ලැබුණේ කාමරයට ඇවිත් ඇඳුම් මාරු කරලා තුවාය අතර ගන්න විතරයි. මල්ලි මොකද්ද මේකේ තේරුම? ප්‍රශ්න දසදහස් ගානක් දෝරගන්න ඇස් දෙකින් මක්කා මගේ දිහා බලාගෙන ඉන්නවා. මගේ පපුව ගැහෙන එකත් මොහොතකට නතර වුණා වගේ. අක්කා ඇඳ උඩින් ඉඳගත්තා. අක්කාගේ හිත ඇතුලේ ප්‍රශ්න කෝටියක් විතර තියෙනවා කියලා මට තේරෙනවා. ඒත් මම කොහොමද මේ හැම එකකටම උත්තර හොයන්නේ? පපුව කෝච්චියක් වගේ ගැහි ගැහි දුවන මේ මොහොත මෙච්චර ඉක්මනට එයි කියලා මට නිකමටවත් හිතුනේ නැහැ. මොකද වුනේ? මට මේ කිසිම දෙයක අගක් මුලක් තේරෙන්නේ නැහැ. එහෙන් අම්මා මගෙන් රටේ නැති ප්‍රශ්න අහනවා. අම්මට උනත් බොරු කියන එකේ සීමාවක් තියෙනවා. අරේ අරුණිලාගේ අම්මා හොඳටම බය වෙලා. දැන් වෙලාව 10:00ට කිට්ටුයි. ඔයා කොහෙද මේ තරම් රෑ වෙනකන් ගියේ? කොහොමද අරුණිව හම්බුනේ? මම පුටු උඩින් ඉඳගත්තා. නෙමෙයි ඉඳ උනා. මම මේ කතාව කොතනින් කොහොම පටන් අරගන්නද? මට මේ කතාව අක්කට මුලින් ඉඳලම කියන්න බැරි වුණා. බැරි වුණා නෙමෙයි මම අක්කට මේ දේ කියන්න බය වුණා. දැන් ඉතින් මේ කිසි දෙයක් තවත් හංගගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. අක්කා මාත් එක්ක තරහ වෙන්න එපා. මායි අරුණි අතරේ ලව් ඇෆෙයර් එකක් තියෙනවා. මොකක්? අක්කගේ මූණ වෙනස් වුණේ හිතාගන්න බැරි තරම් ඉක්මනට. දුක කේන්තිය හැම එකක්ම එකට කවලම් වෙලා උතුරුලා ගියා. ඔව් අක්කේ ගොඩක් කල්නම් නැහැ. ඒ වුණත් මම කොහොමද කටක් ඇරලා ඔයාට මේ වගේ දෙයක් කියන්නේ? අරුණිට උනේ තේකමයි. අක්කට තේරෙනවා නේද ඒයි කියලා. මම දන්නවා අපි කලේ වැරද්දක් කියලා. ඒ වුණත් මම මේ වැරද්ද හරිගස්සන්න ආස නැහැ අක්කේ. අක්ක මට සමාවෙන්න. ඔයාට ගොඩක් තරහ ඇති අපි දෙන්නා එක්කම. මම ඔයාගේ එකම මල්ලි. අරුණේ ඔයාගේ හොඳම යාළුවා. ඒ වුණත් මගේ දිව ගොළු වුණා. අක්ක ඉගි ගහන්න පටන් ගත්තේ ඒ එක්කම වගේ. කවදාවත් අක්කාන්නවා දකින්න මම ආස නැහැ. අද අක්කාන්නන්නේ මං හින්දා. ඒ හින්දා මට ඒක තවත් දරා ගන්න බෑ. මම මගේ ඔළුව මේසේ උබා ගත්තා. මගේ ඇස්පියන් කෙලවර රත් වෙගෙන කඳුළු බින්දුවක් මතු වුණා. ඇයි අරුණි මට බොරු කළේ? ඇයි වා මට බොරු කළේ? මට තාමත් අදාගන්න බෑ මේ කතාව ඇත්තක්ද කියලා. ඔය දෙන්න එකට කතා කරනකොට විහිළු කරනකොට මට හීනකින්වත් ඔය දෙන්න ගැන සැක හිතුනේ නෑ. මම ඔයා එක්ක තරහ නෑ මල්ලි. මාව එකපාරටම නැගිටුණා. මගේ දුකට සැපට හැම දෙයකටම මෙච්චර කල් මගේ ළඟින් හිටපු අක්කගෙන් කියුණු ඒ කතාව මට වාගන්න බැරි වුණා. මගේ ඇහැ පාලනය කරගන්න තරම් ශක්තියක් මට තිබුණේ නෑ. හිත ඇතුලේ තියෙන හැම දුකම පිටාර ගලාගෙන ඇස් දෙක දිගේ ආවා. මම අක්කගේ ඔළුව බදාගෙන ඇඬුවා. අරුණිට තියෙන ප්‍රශ්න මදිවට ඔය දෙන්න තවත් අවුලක් පටන් අරගෙන. මේක අපේ ගෙවල් දෙකෙන් දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? අරුණිත් දුරදිග බලන්නේ නැතුව. නෑ අක්කේ, මේක අපි දෙන්න හොඳට හිතලා බල්ලා ගත්ත තීරණයක්. අක්කා මට ඕන දෙයක් කියලා බනින්න. ඒකට කමක් නෑ. මම ඔයාගේ මල්ලිනේ. ඒත් මං හින්දා අරුණිට බනින්න එපා. එයා පව්. මම කඳුළු අතරින්ම කිව්වා. මම අක්කගේ අත අල්ලා ගත්තා. මේ වගේ වෙලාවක අක්කා ළඟ ඉන්න එක අරුණිට සැනසීමක්. මම හිටම ගින් අරුණව හම්බ වෙන්න. අක්කා යන්න ගියා. අද දවසේ සතුට දුක කුතුහලයේ හැමදේම පිරিলা.
ඒ සතුර ඉතරම් මගේ ළඟ හැමදාමත් තියේදී කියලා මම දන්නේ නැහැ. ඒ මොනවා වුණත් අද දවස නම් මැරෙන තුරාවට මටවත් අරුණරවත් අමතක වෙන්නේ නැහැ. ඒක ඒ තරම් සුන්දරයි.